අයිබෝන් අද වියමන් ටීවී පිබිදුණු දිවියක් වැඩසටහන රූගත කරන්නට අපි ඇවිල්ලා ඉන්නේ බ්‍රැන්ඩික්ස් රමුක්කන පරිශ්‍රයට. ඔබ දන්නවා රමුක්කන පරිශ්‍රයට ආව ගමන් අපිට හම්බෙන පිබිදුණු දිවියක් වැඩසටහනේදී නිරන්තරයෙන්ම අපිට හම්බෙන තවත් අපූර්ව චරිතයක් ඉන්නවා. ඇයත් එක්ක තමයි අද දවසේදීත් අපි දොඩමළු වෙන්නට සූදානම් වෙන්නේ. ඇය තමයි රමුක්කන ආයතනයේ එහි උපදේශිකාව වන රොෂානි බණ්ඩාර. අයිබෝන් රොෂානි. අයිබෝන් රොෂානි දැන් අද දවසේ ඔබව මේ අපි මේ පිවිදුණු දිවියක් වැඩසටහනට කතා කරගන්නට වඩාත්ම විශේෂත්වයම හේතු වුනේ ඔබ දන්නවා දැන් තව නොබෝ දවසකින් ලෝක කාන්තා දිනය. කාන්තා දිනය කියන්නේ බ්‍රැන්ඩික්ස් අපිට අපි බොහෝම ඉහළින් සමරපු දිනයක්. අපිට අපේ වැඩිපුරම ඉන්නේ කාන්තා සමාජිකාවන්. ඉතින් ඒ කාන්තා සමාජිකයන්ව දිරිමත් කරන්නට මේ වැඩසටහන තුලිනුත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මට රොෂානිගෙන් දැනගන්න ඔබත් කාන්තාවක් මම නියෝජනය කරන්නේ හි අනිත් පැත්ත. එතකොට මට දැනගත යුතු බොහෝ දේවල් ඔබෙන් මට දැනගන්නට තියෙනවා. මම දන්න විදිහට කාන්තාව කියන එකේ මම පුංචි අර්ථකථන කීපයක් දෙන්නම්. දැන් අපේ රටේ එහෙම නැත්නම් ලෝකයේ පවා කාන්තාව කියන චරිතයට බොහොම ලොකු තැනක් දීලා තියෙනවා. සංස්කෘතිය තුළ, ආගම තුළ සහ ඒ හැම මේ දේශපාලනය තුළ පවා මේ කාන්තාව කියන චරිතයට විශාල ආකර්ෂණයක් සහ මම හිතන්නේ ලොකු තැනක් ලබා දීලා තියෙනවා. දේශපාලනය ගත්තත්, එහෙම නැත්නම් සංස්කෘතිය ගත්තත්, ආගම් තුළ ගත්තත් ඉස්මතු චරිත උඩ වැඩිපුරම ඉන්නේ කාන්තාව. නමුත් මේ අද වෙනකොට මේ මේ කාන්තාව කියන කෙනාට මේ ඒ සමාජය තුලින් ලබා දෙන දේවල් ටික ටිකක් ඊට වඩා වෙනස් පැත්තක්. අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි මේ මිහිමව කියලා කිව්වේ ලංකා මාතාව කියලා කිව්වා. එතකොට මේ හැම දෙයකින්ම කාන්තා උඩට එද්දි ඔබතුමිය දකින්න කාන්තාව මොන වගේද? ඔව් අනිවාර්යෙන්ම මහන් මම හිතන්නේ මේ අපි සාහිත්‍ය ගීතය තුළ ගොඩක් වෙලාවට කාන්තාව හරි මට සිරිතු චරිතයක් විදිහට අපි දකිනවා. සමහර වෙලාවට එයාගේ රූප ස්වභාවය වෙන්න පුළුවන්, එයව කරන වර්ණාව වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම බොහොම අහිංසක, එහෙම නැත්නම් බොහොම මට සිරිතු චරිතයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. හැබැයි මොහන් අපි දකින කාන්තාව සමහර වෙලාවට ඊට එහා ගියේ බොහොම ශක්තිමත්, බොහොම ආත්ම විශ්වාසයෙන් යුක්තව ආත්ම ශක්තියක් තියෙන අය අපි දකිනවා. විශේෂයෙන් අපි අපේ රැකියාව තුළ පවා, අපිට කතා බහ කරන අය තුළ පවා අපි මේ කියන අය අඳුන ගන්නවා. ඉතින් මේ කොහොම වෙතත් කාන්තාව කියන කෙනා තනි පුද්ගලයෙක් විදිහට ගත්තට විවිධ භූමිකාවන් නිරූපණය කරනවා. කාන්තාවක් සමහර විට තමන්ගේ දියණිය විදිහට පෙන්වුම් කරන්න පුළුවන්, එහෙම නැත්නම් සහෝදරියක් විදිහට වෙන්න පුළුවන්, පෙම්වතියක් විදිහට වෙන්න පුළුවන්. ඇය විවාහයට පත් වුණාට පස්සේ බිරිඳක්, වගකීම් සහිත මවක් විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මොහාන් රැකියාවක් කරන කාන්තාවක් නම් ඒ රැකියාව තුළ වගකීම් සහිත ඊටම කාර්යබහුල පුද්ගලයෙක් විදිහට අපිට කාන්තාව අඳුන ගන්න පුළුවන්. ඉතාමත්ම හොඳ අර්ථකථනයක්. එතකොට දැන් රොෂානි, මේ කාන්තාව කියන චරිතයේ මේ සමාජයේ මේ මේ ආකාරයෙන්ම ස්ථානගත වෙද්දී මම කිව්වනේ දැන් දේශපාලනය තුළ, සාහිත්‍යය තුළ මේ අදි හැම තයක් තුළදම කාන්තාව නැගී සිටිනවා. එතකොට දැන් ඒ වුණාට අද කාලයේ අද වෙනකොට මේ මම හිතන්නේ වැඩවසම් ක්‍රමයත් එක්ක තමයි මේක එන්නේ. මේ පිරිමියා තමයි පවුලේ ප්‍රධානියා නේද, ශක්තිවන්තයා. කාන්තාවට තිබුණේ අර සීමිත රාජකාරීන් කීපයක් තියාගෙන මේ පවුල් සංස්ථාව තුළ රැකගෙන, මම හිතන්නේ ගල් යුගයේදී පවා ওই විදිහට මේ රැකගෙන ඉන්නේ. මේ එතකොට ඔබ කිව්වනේ කාන්තාව ශක්තිමත් කියලා. නමුත් සාහිත්‍යයේදී පවා කාන්තාව සමාන කරේ වැල්වලට. කාන්තාව වැලක් ගහක්ද? ඇත්තට මොහන් හොඳ ප්‍රශ්නයක්. අපි බලමු මේ කතාබහේ ඉදිරියට තේරෙයි කාන්තාව වැලක්ද එහෙම නැත්නම් ගහක්ද කියන එක. විශේෂයෙන් අපි දකින කාන්තාව ඉන්නවා හැලහැප්පීම් මැද ප්‍රතික්ෂේප වීම ඉදිරියේ, එහෙම නැත්නම් සමහර නොගැලපීම් නිසා තනිව ජීවත් වෙනවා. දරුවෝ වෙනුවෙන් විශාල වෑයමක් දරනවා තමන්ගේ දරුවන්ට හොඳට උගන්වන්න, ඒගොල්ලන්ව පෝෂණය කරන්න, ඒගොල්ලන්ට හොඳ රැකවරණයක් දෙන්න අපි දකිනවා මොහන්. ඒ වගේම තමයි අපේ පසුකාලීනව තිබුණ අපේ යුද සමයක්. ඇත්තට මේ යුද්ධයේ වෙනුවෙන් දිවි පිදුපු රණවිරුවන්ගේ දිරිය බිරින්දෑවරු අපි දකිනවා. ඒ වගේම තමන්ගේ පුතාව යුද්ධයට යොමු කරපු මව්වරු. අනිවාර්යයෙන්ම. හැබැයි මේ දිරිය කාන්තාව මේ ශක්තිමත් ගැහැණියගෙන කතා කරන්න කෙනෙක් නෑ මොහොන්. ඉතින් මේ දේවල් එක්ක අපි හිතුවත් මොහොන් කාන්තාව කියන කෙනා ප්‍රබල චරිතයක්. හැබැයි අර කිව්වා වගේ මේ සමාජෙන්
යම් යම් රාමු වලට එහෙම නැත්නම් යම් යම් කොටු කිරීම කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සමාජ ජීවත් මහන් මේ අපිම තමයි සමාජ ජීවත් වෙන්නේ. අපිම තමයි සමාජයේ ඉන්න පුද්ගලයෝ. මට මේක කියන්නකෝ දැන් ඔබ කිව්වා මේ මේ දවැන්ත කාන්තා චරිත අපි අතරෙත් ඉන්නවා. නමුත් ඔවුන්ට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. එතකොට මම නිකන්ම ඇහුවොත් මේ දවැන්ත කාන්තා චරිත සහ මේ 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 බිහි වෙන ශක්තිමත් කාන්තා චරිත සමාජය තුල ඉස්මතු වෙන්නට ඉඩ දෙන්නේ නැත්තේ मनुष्य वचन वचन महान विशेष वर्ग किरी मोहन समाज कतमय दवसक विवाह वग की සහිත පුද්ගලයෙක් විදිහට ඉස්සරහට ඇදි මේ කියන කාන්තාව වගේම පිරිමිය කියන චරිතෙත් එකිනෙකට උරහිසෙන් ගැටිලා වැඩ කරනවා. අපි ඕනම රැකියාවක දකින කාන්තාවත් ඒ රැකියාවේ නිරත වෙනවා. වගකීම් සහිත අතිශය කාර්යබහුල එහෙම ඕනම තැනක කතා බහ කළ දේශපාලනය තුල අපි දකින කාන්තාව. ඉතින් මහන් මම හිතන්නේ මේ රාමුව අපිම තමයි වෙනස් කරගන්න ඕන. අපි කිව්වොත් උයන්නේ ගැහැණු ළමයා කියලා නෑ. අපි දකින හෝටල් ශේෂ්ත්‍රය තුල අතිශය දවැන්ත මේ සුපවේදීන් ඉන්නවා පිරිමියයි. එතකොට රියදුරන් ඉන්නවා මේ කියන. ඒ වගේම රූපලාවන්‍ය ශේෂ්ත්‍රය තුල ලංකාවේ ජනප්‍රියම මං හිතන්නේ පිරිමි රූපලාවන්‍ය ශිල්පීන් නේද? අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා අපිට කොයි වෙලාවකවත් කොටු කිරීම කරන්න බෑ මොහොන්. අපිට දෙන්න පුළුවන් නම් පවුල තුලින් මේක වෙනස් කරන්න පුළුවන් නම් මං හිතන්නේ සමාජ මතේ සමාජ රාමෝ අනිවාර්යයෙන්ම ඉබේම වෙනස් වෙනවා මොහොන්. මම හිතන දේ රැකියාවතුල විශේෂයෙන් අපේ ඇඟලුම් ශේෂ්ත්‍රය තුල දවැන්ත චරිත ඉන්නවා අපේ වෙළඳ ශේෂ්ත්‍රය තුල දවැන්ත චරිත ඉන්නවා කාන්තාවන්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් මේ කියන රාමෝ වෙනස් කරලා ඉස්සරහට යන්න ඒ පෞෂ්‍ය අපේ පවුලේ දරුවන්ගෙන් වෙනස් කරන්න මං හිතනවා සමාජ ගොඩක් විදිහට වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම දැන් ඔබ කිව්ව කතාවත් එක්ක මට හිතෙන්නේ දැන් යුරෝපියානු කාන්තාවට වැඩිය ආසියාතික කාන්තාවෝ රාමෝ ඇතුලේ තාමත් හිර වෙලා ඉන්නේ. ඔබ මහිතනේ නූතනත්වයේ අතික්‍රමණය ගතානුගතිකත්වය අතික්‍රමණය කරපු නූතනත්වයේ නියෝජනය කරන කාන්තාවක් ඔබ දියණියක් ඒ වගේම ඔබ බිරිඳක් ඉතින් ඒ වගේම මං හිතන්නේ බොහෝ දිනාට හරි මාවත පෙන්නන උපදේශකවරියක් අවසාන වශයෙන් මම ඔබෙන් ඇහුවොත් කාන්තාවක් විදිහට වත්මන් කාන්තා භූමිකාව චරිතය මොකද මම මෙහෙම අහන්නේ මේ හැම දෙයක් තුලම අපිට හුඟක් කාලවට මතක් වෙන දැන් තරහ ගිය කාන්තාවක් එහෙම දැක්කම නැත්නම් හොඳට ඉන්න කාන්තාවක් දැක්කම අපිට මේ සමාජයේ මතක් වෙන ජනප්‍රිය චරිත ටිකක් තියෙනවා කාන්තාවගේ ස්ත්‍රීත්වයේ මේ ප්‍රතිමූර්තිය එහෙම නැත්නම් පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය පත්තිනි මෑණියන් විදිහට දකිනවා කාලි අම්මා කියලා කියනවා එතකොට ලක්ෂ්මී දේවිය සරස්වතී දේවිය මේ අපි සාහිත්‍ය පැත්තෙන් කවි වලින් පැත්තෙන් ගත්තොත් ඉතින් මේ හැම පැත්තකදම හිටියේ දෙවිවරු ටිකක් ඒ හැමෝම කාන්තාව වත්මන් කාන්තාව ඇයිගේ භූමිකාව ඔබ දකින ආකාරයට මොන විදිහටද වෙන්නේ ඔව් අනිවාර්යයෙන්ම මොහාන් මම මෙන්න මෙහෙම කියන්න කාන්තාවක් මැනිකක් නෙවෙයි නිදානය ඒ නිදානයට මං හිතනවා එයාගේ සහකාරය ලොකු හේතුවක් වෙනවා විශේෂයෙන් අපි හිතුවා මට මේක කියන්න පොඩ්ඩක් ඇයි මැනිකක් නොවි නිදානයක් කිව්වේ මැනිකක් කියන්නේ එක දෙයක් හැබැයි මොහාන් නිදානය කියන දේ තුල රත්තරන් වෙන්න පුළුවන් මැනික් වෙන්න පුළුවන් මේ සියලුම දේවල් තියෙනවා ඒ තුල තියෙන ශක්තිය නැත්තම් බැබලීම දිලිසෙන බව මේ හැමදේම වැඩි ඉතින් කාන්තාව කියන කෙනා අපිට සීමා නොකර එයාගේ තියෙන හැකියාවල් ශක්තියින් එයාගේ බලාපොරොත්තු සීන මේ හැමදේම අඳුර ගන්න පුළුවන් නම් මං හිතන්නේ ලෝකයක් රටක් විදිහට මේක දිනුවටපත් වෙන්න හේතුවක් වෙනවා
ඉතින් මම හිතන්නේ මේ මොහාන් අනිවාර්යෙන්ම අපිට පුළුවන් නම් ඒ ශක්තියට ඒ එයාගේ පිටිපසින් ඉඳලා ලොකු ගමනකට අත්වලක් වෙන්න ඒ ඉදිරි ගමන අනිවාර්යෙන්ම සාර්ථකයි. ඒ සාර්ථකත්වය අපි පෞලෙන් දකිනවා. ඇයගේ රැකියාවෙන් දකිනවා. සමහර වෙලාවට අධ්‍යාපනය තුල වෙන්න පුළුවන් විශේෂ ශක්තියින් යොදලා මේගොල්ලන් වැඩ කරනවා අපි දකිනවා. ඉතින් ඒක නිසා මොහොන් මම හිතන්නේ මේ පෞලක තියෙන මේ කාන්තාවගේ සිනහව කාන්තාවගේ සතුට මත රැඳෙන්න මම හිතනවා එයාගේ සහකරු විශේෂයෙන් බලපානවා. ඉතින් ඒක නිසා වර්තමාන සමාජය තුළ අපි ටිකක් දකින තරුණ පරම්පරාව තමන්ගේ බිරිඳට උදව් කරනවා. තමන්ගේ බිරිඳගේ ඔනෑපාකම් අඳින ගමන් මේ අන්‍යෝන්‍ය අවබෝධය ඔවුන් තුළ තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක අපිට අර මම කලින් සඳහන් කරා වගේ පොඩි ළමයාගේ ඉඳලා අපිට මේක පුරුදු කරන්න පුළුවන් නම් අපිට මේ වෙනස ඇති කරගන්න පුළුවන් නම් මොහොන් අර කාන්තාවගේ තියෙන ශක්තිය ධෛර්ය සම්පන්න බව ගොඩක් තව දුරටත් ඉස්මතු වෙන්න එක හේතුවක් වෙනවා. සඳක් වගේ සියුමැලි වෙන්න පුළුවන්. හැබැයි අර හිරුගෙන් එන රශ්මිය වෙන්න පුළුවන්. මේ දේවල් බොහොම මේ සාමකාමී වටපිටාවක් හදන්න ඒ තරු ටික රැකගන්න මේ හඳට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ සෞම්‍ය ගුණයත් එක්ක එන කරුණාවන්ත බව, ධෛර්යවන්ත බව හැමදේම එකතු වෙලා රටක් ලෝකයක් ලස්සන කරන්න කාන්තාවට පුළුවන් ශක්තිය අනිවාර්යයෙන්ම තියෙනවා. බොහොම අපූරු කතාවක්. මම හිතන්නේ ඔබ කිව්ව දේවල් ඇය සඳක් තරු ටික රැකගන්න ඇයගේ සෞම්‍ය ගුණේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මම හිතනවා ඔබ ඒ කිව්ව කතාව තුළ වැල්වෙච්ච කාන්තාවන්ට ගස් වෙන්නට මහවතයි ඔබ හදලා දුන්නා කියලා. ඉතින් අද දවසේ බොහොම ස්තුතියි රොෂානි අපිත් එක්ක එකතු වෙලා කාන්තා දිනේට අදාළව මේ අපේ පිබිදුණු දිවියක් වැඩසටහන වර්ණවත් කරන්න ඔබේ මේ වටිනා කාලය වගේම වචන ටික සිතුවිලි බවට පරිවර්තනය කළ අපිත් එක්ක එකතු වුණාට ඉතින් තවත් දවසක මේ වගේ වැඩසටහනකින් අපි හමු වෙමු. අපි දවසක එන්න ආපහු රමුක් කරට. අනිවාර්යයෙන්ම සුබ දවසක්. ඔව් අද දවසේ අපිත් එක්ක පිබිදුණු දිවියක් වැඩසටහන සමගින් සම්බන්ධ වුණේ බ්‍රැන්ඩික්ස් රමුක්කන ආයතනයේ එහි මනෝපදේශිකා රොෂානි බණ්ඩාර. අපි තවත් දවසක පිබිදුණු දිවියක් සමගින් හමු වෙමු.